Jiwa yang ada di sana.
ये सभी महाभारत सारी कृष्ण से के आप मंगल्य शरण हो उन्होंने से मारने में सीमा भी मेरो के मारने पराजय करला उत्तान वेला हटेनुआ अभिकर एवं ये जीवित आती है मारने के पास से अभिकर जीवित आती है ना कि ना पाठ्यविधि उन्होंने से अपने कहा ඒ පරිවිදයන් සමගම අද දවසේ මේ වචනය ඔබට මට උන්වහන්සේගේ උදානේ පස්සේ උන්වහන්සේ ශ්‍රාවකයන් මුණ ගැසීම ශ්‍රාවකයන් සත්‍ය උන්වහන්සේගේ දේව කාර්ය බාර කිරීම පිළිබඳව සඳහන් වෙනවා. අපි දන්නවා උන්වහන්සේගේ මරණයෙන් පස්සේ උන්වහන්සේ උද්ධාන වුණා. ඒ බව නොදා ඊශ්‍රායල් ජනතාව උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට තවතාව පීඩා කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ මරණයෙන් පස්සේ මේ ශ්‍රාවකයෝ හැම කෙනෙක්ම ගොඩක් බයෙන් ජීවත් වුණා. මොකද තමන්ගේ ස්වාමියාට අත්තුණු විරණව ඔවුන්ට අත්වෙන්නට පුළුවන් නිසා ඔවුන් බොහොම බයෙන් තමයි ජීවත් වුණේ. ඒ නිසා ගොඩක් එක සාධක හැංගිලා වගේ ජීවත් වෙන්නේ දොරවල් වහගෙන ඇතුළට වෙලා තමයි ඔවුන් ඉදිරියේ. මෙහෙම ඉන්න අවස්ථාවක තමයි ස්වාමීන් වහන්සේ ඔවුන්ට දර්ශනය දෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔවුන් මැද දර්ශනය වෙලා ඔබට ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ භාෂාවෙන් අරමයි භාෂාවෙන් ගත්තොත් ශාලම් කියන වචනේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. ඒක දෙවියන් වහන්සේගේ සාමය. මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය සුදුසු හැම වටපිටාවක්ම ඒ වචනේ තුළ, ඒ වචනේ අර්ථය තුළ ගැඹුරලා තියෙනවා. බොහොම සාමකාමී ලෙසට සාමයෙන් පිරුණු හිතේ සාමය ඇතුව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක්. මේ දේ තමයි උන්වහන්සේ ඔබට ප්‍රකාශ කරන්නේ. ඒ වගේම උන්වහන්සේ ඔබ පිට ශුද්ධාත්මයන වපුරන උන්වහන්සේගේ හුස්ම ඔබ පිට ඇදෙනවා. ආරම්භයේදී දෙවියන් වහන්සේ ලෝකය මවලා ආදම් ව පොළවේ පස්සලින් මවලා ආදම් පිට ජීවන හුස්ම හෙළනවා. ඊට පස්සේ තමයි ආදම් ජීවමාන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. අනේ ආහාරයෙන් උන්වහන්සේ නිවිතාණයෙන් පස්සේ උන්වහන්සේ ශුද්ධාත්මයන්ව උන්වහන්සේගේ මේ ගෝලයන් මත අමුණුවන උන්වහන්සේ ජීවන පුස්ම මේ ගෝලයන් දෙන ඔවුන්ව නව බැවිල්ලක් බවට පත් කරනවා. ඒ තුන උන්වහන්සේ ප්‍රකාශ කරන ඔබ තවදුරටත් මේ වගේ බය වෙලා හෙඟිලා ඉන්න අවශ්‍ය නැහැ. ඔබට ශුද්ධාත්මයන් ලැබිලා තියෙන උන්වහන්සේ කලින් ඔබට කියලා දුන්නා මම මේ ලෝකේ යන්නට උනේ සහනදායක යන්නව මේ ලෝකේ ගන්න. උන්වහන්සේ මේ ලෝකේ යාම සමග උන්වහන්සේ සහනදායක යන්නව උන්වහන්සේ උන්ට දෙනවා. උන්වහන්සේ ඔබ වෙන උන්වහන්සේ ජීවන උස්ස හෙළන ඔබ නව බැවිලා අපට පත් කරනවා. මේ නව බැවිලා අපට පත් කරන්නේ ඔබ දැන් මුළු බැවිලා ඉන්නේ බය වෙලා ඉන්නේ උන්වහන්සේගේ උදාරයක් කරගෙන. උන්වහන්සේ ඔබ ශාන්තිමත් කරනවා මේ ශ්‍රද්ධාත්යන්ගේ ස්වීකෘතිය. ඒ තුළ උන්වහන්සේ ඔබට පාපය ගැන අවබෝධයක් ලබා දෙනවා. පාපය කියන්නේ මොකක්ද? ඒ වගේම ධර්මිෂ්ඨකම ගැන, විනිශ්චය ගැන, ඒ වගේම ශ්‍රද්ධාත්යන් ලැබීම තුළ මේ ලෝකේ පරම සත්‍යභාවය ගැන ඔබට පහදා දෙනවා. ශුද්ධාත්මයන්ගේ කැමිනීමත් එක්ක ශුද්ධාත්මයන් ඔවුන්ට මතක් කරලා දෙනවා ජේසුස් වහන්සේ ඉන්නකොට උන්වහන්සේ උගන්නපු උන්වහන්සේ කියපු කරපු දේවල්. ශ්‍රාවකයන් මේ දේවල් පිළිබඳව මතකය අලුත් වෙන්න පටන් ගන්නවා. ශුද්ධාත්මයන් ඇවිල්ලා මේ කරුණු කාරණා ඔවුන් අතර සිද්ධ කරනවා. මේ ආහාරයේ උන්වහන්සේගේ උත්තරයෙන් පස්සේ උන්වහන්සේගේ පළවෙනි ඉගැන්වීම මේ ශ්‍රාවකයන්ට ලබා දෙනකොට උන්වහන්සේ මේ ලෝකයට ආපු ආර්ය මේ ශ්‍රාවකයන්ට බාර දෙනකොට
Metana unwanhasege ekak shravake hitiyana Thomas. Thomas apostoluma un athara hitiyana. Deviyan wanhase apita oy tarama prema kalada kiwo unwanhase unwanhasege eka chathaka putrayawa me lokeka ewwa apiwa paapen danawa. එතකොට උන්වහන්සේ මේ ලෝකයට ආපු කාර්යය සම්පූර්ණ කරලා අවසානයේ උන්වහන්සේ මේ ලෝකෙට ගියාට පස්සේ නැවත උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ව සූදානම් කරනවා උන්වහන්සේ මේ ලෝකෙට පැමිණන කාර්යය තවදුරටත් ඉදිරියට අරගෙන යනවා. ඉතින් මේ පළවෙනි ගැන්වීම කරන අවස්ථාවේදී මේ තෝමස් අපෝස්තුලතුමා ඔවුන් අතර ඉන්නේ. අපි දන්නවා සභාවේ සමහර ඉගැන්වීම් සමහර දේවල් සංඝයටමයි ලබා දෙන්නේ. සංඝයා විදිහට තමයි අපි ඉදිරියට යන්නේ. එතකොට මේ සංඝයා විදිහට මේ සංඝයේ නොහිටපු තෝමස් මාත එයා දැකීම ලැබුණේ නැහැ. අනිත් ශ්‍රාවකයෝ මේදී ප්‍රකාශ කළා ඔහු එකපාරේදී පිළිගන්නට කැමති වුණේ නැහැ. මම මගේ අත මගේ ඇඟිලි ස්වාමීන් වහන්සේගේ අත්වල ඇඟිල්ල දාලා උන්වහන්සේගේ ඇඟිලි තියෙන ඒ ද්වාරය අල්ලලා පැනගොත් නිසා මම විශ්වාස කරන්නේ නැහැ කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඉන්පස්සේ සුවිශේෂ සඳහන් වෙන ආකාරයකට අට දවසකට පස්සේ උන්වහන්සේ නැවත ශ්‍රාවකයන්ට දර්ශනය දෙනවා. ඒ අවස්ථාවේදී තෝමස් අපෝස්තුලතුමා ඔවුන් අතර ඉන්නවා. උන්වහන්සේ ඇවිල්ලා කලින් වගේ ඔබට ශාන්තිය වේවා කියලා ඔබට ශාන්තිය ප්‍රකාශ කරලා තෝමස් කියනවා ඇවිල්ලා මගේ අත් දෙක අල්ලලා අත් දෙකේ ద్వාර අල්ලලා මගේ ඇලේට ඇලේ තියෙන ద్వාරයට අත කියලා බලන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්න කියලා තෝමස් අපෝස්තුලතුමා කියනවා. ඊටසෝ මාගේ ස්වාමීනි මාගේ දෙවියනි කියලා විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. ඔබ මගේ ස්වාමියා විතරක් නෙමේ ඔබ මුළු ලෝකයටම දෙවියන් වහන්සේ. ඔබ තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන දේ තෝමස් කියනවා. ඉන්නතරතුර තමයි විශ්වාසය කියන්නේ නොදුටුනෝ අදහන්නෝ වාක්‍යවන්තය. ඔබ විශ්වාසයෙන් දැකලා මාව දැකලා නම් මාව දැක්ක නැති අවස්ථාවේ ඔබ විශ්වාස කරේ නැහැ. ඒ මාව දැකලා තමයි ඔබ විශ්වාස කරන්නේ. ඒ වුණා නොදුටුනෝ අදහන්නෝ වාක්‍යවන්තය. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම වාක්‍යවන්ත පුද්ගලයෝ. අපි විශ්වාසයෙන් දැකලා නැහැ. ඒ වුණා උන්වහන්සේව අපි විශ්වාස කරනවා. උන්වහන්සේ ජීවිතය අත්දැකලා තියෙනවා. ඒ අත්දැකීම තුළ ජීවිත කතාව කියන්නට පාදක කරගත්ත පොතක් නෙවෙයි. ඉතිහාසය සම්බන්ධ පොතක් නෙවෙයි. විද්‍යාව සම්බන්ධ පොතක් නෙවෙයි. මේ උන්වහන්සේ කියන්නේ මොන කාරණයක් නිසා උන්වහන්සේ කියන මේ පොතේ ලියාරැකි වෙනත් බොහෝ ආසම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියේදී සිදු කළ සේක. එහෙත් මේවා ලියන ලද්දේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රවද ක්‍රිස්තුව දරණන් බව ඔබ අදහා ගන්නා පිණිස ඇදහිමෙන් ජීවනය ලබන පිණිස ක්‍රිස්තුවහන්සේ කරපු ගොඩක් දේවල් කියනවා. හැබැයි මේ පොතේ කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඒ සුළු ප්‍රමාණය කියලා කියන්නේ මොකද? ඒ දේවල් කියවලා ඔබ ජේසුස් වහන්සේ කියන දෙවියන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේ කියන දේ අදහා ගන්නා පිණිස ඒ ඇදහිීමෙන් ජීවනය ලබන පිණිස. එතකොට ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා අදහා ගන්න අයට ජීවනය
ලැබෙනවා කියන දේ ප්‍රකාශ කරනවා. ඒ ජීවනය ලබා ගන්නට රුකුලක් විදිහට තමයි මේ පොත ලියලා තිබුණා. මහත්සේගේ ජීවිතයේ සිදුවු සමහර අවස්ථා මේ පොතේ ජුවන්තුමා ලියලා තියෙන්නේ. අපි උන්වහන්සේ කෙරෙහි අදහගෙන ගැළැසීම තුළ ජීවනය ලබා ගන්න පිණිස. එක්තරා මනුස්සයෙක් දෙවියන් වහන්සේ කෙරෙහි බොහොම විශ්වාසකට දෙවියන් වහන්සේට නිතරම යාඥා කරන පුද්ගලයේ ඒ පුද්ගලයා ජීවත්වන ප්‍රදේශයට හදිසියෙම ගම්බක තත්ත්වය ඇති වුණා. මේ ගම්බක තත්ත්වයේ ටිකෙන් ටික වැඩි වෙනකොට මේ මනුස්සයාගේ ගෙදරට මේ ගම්බක දැම්මා. දැන් කරන්නට දෙයක් නැහැ. අප තත්ත්වයේ ටික ටික වැඩි වෙනවා. ගමීය මිනිස්සු ටික ටික ආරක්ෂිත තැන්වලට යනවා. වෙනත් ගම්වලට යනවා. වතුර වැඩි වෙනවා සමගම මේ මනුස්සයා ස්ථිර වෙනවා. මට විශ්වාසයි දෙවියන් වහන්සේ මා ආරක්ෂා කරනවා. මෙහෙම වතුර ටික ටික වැඩි වෙනකොට මේ පුද්ගලයාගේ ගෙදර අනිත් අය කියනවා අපි යමු කොහෙට හරි මෙතනින් බේරිලා. මේ මනුස්සයා කියනවා නෑ මම ඔහෙමත් යන්නේ නෑ. මම ගෙදරට වෙලා ඉන්නවා. මොකද මට විශ්වාසයි දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරනවා. මෙහෙම මේ මනුස්සයා ඉන්නකොට ගෙදර හැමෝම මෙයා තියෙන අවස්ථාවේදී යනවා. වතුර වැඩි වෙනකොට වතුර තත්ත්වය ටික ටික වැඩි වෙනවා. වැඩි වෙලා අවසානයේදී මේ මනුස්සයාට ඉන්නට අපහසු තත්ත්වයක් උදා වෙනකොට තවත් ගමේ මිනිස්සු මෙහි යනවා. මේ මිනිස්සු මේ මනුස්සයාට දෙන්න කියනවා වතුර තත්ත්වය හොඳටම වැඩි නිසා අපි යමු. මේ මනුස්සයා කියනවා නැහැ මම මේ නැහැ මම දන්නවා දෙවියන් වහන්සේ මාව බේරලා. මේ මනුස්සයා විගතම ගෙදරට වෙලා ආවා. ඊට සවස් වතුර වැඩි වෙනකොට මේ මනුස්සයා ගෙදර වහල උඩට නැගෙනවා. වහල උඩට නැගෙනවා. මේ නිරෝධ ජීවිත ආරක්ෂක බෝට්ටුව ඇවිල්ලා කතා කරනවා එන්න ඔබව අපි බේර ගන්නවා. කියනවා නෑ අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේ එනවා මාව බේර ගන්න. මෙහෙම ටිකෙන් ටික දිගටම වතුර වැඩි වෙනවා. අවසානයේදී ඔහුගේ නහයට ඉහළින් වතුර යනවා. ඔහු දෙවියන් වහන්සේට කෑනවා දෙවියනි මම මෙච්චර ඔබට ආශා කරනවා මෙච්චර ඔබට විශ්වාස කරනවා විතරයි මට මේ වගේ දෙයක් සිද්ධ වෙන්න සැලැස්සුවේ. දෙවියන් වහන්සේ ඔබට කියනවා මම ඔබව බේර ගන්න මිනිස්සු ඔබ ගෙදර කට්ටිය ඔබට යන්න කියලා කතා කරනවා. මම ඔබව බේර ගන්න මිනිස්සු ඉන්නවා. මම ඔබව බේර ගන්න බෝට්ටුවක් ඉන්නවා. ඒ ඔබ ඒ කිසි දෙයකට කැමති වෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේ නම් කියලා බලන්න. එහෙම බලාගෙන අවසානයේදී මේ මනුස්සයා මරණයට පත් වෙනවා. මම ප්‍රියතර ප්‍රේමවත්යෙන් අපේ විශ්වාසයක් සමහර වෙලාවට මේ වගේ. තෝමස්තුමා ජේසුස්ව විශ්වාස කරේ උන්වහන්සේව දැකලා ඉවරයි. මේ මනුස්සයා දෙවියන් වහන්සේ විශ්වාස දෙවියන් වහන්සේ තුල තිබුණු විශ්වාසයෙන් එහෙම හිටියා. හැබැයි එයා තේරුම් ගත්තේ නැහැ දෙවියන් වහන්සේ මේ ලෝකයේ තුල ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ඔබ බලාගෙන ඉන්න ප්‍රාතිහාරය ඇතුළත දෙවියන් වහන්සේ ඇවිල්ලා මහ උස්සන වෙන තැනකට ආන්නේ කියලා. ඒ වුණා එහෙම නෙවෙයි දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියා කරන. සමහර වෙලාවට අපි නොදන්න අපි නොදන්න විදිහට උන්වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය ජීවිතයේ සිදුවීම් තුළිනුයි උන්වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියා කරනවා. ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන් අපිට දීලා තියෙනවා. ඒ ශුද්ධාත්මයන් අපි තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියා කිරීම තුළ අපි ප්‍රාතිහාර්ය වෙනවා කියලා බලාගෙන ඉන්න හරියන්නේ නැහැ. අපි විශ්වාසය තුළ අපිට පුළුවන් දේවල් කරන්න ඕනේ. සමහර වෙලාවට දෙවියන් වහන්සේ සාමාන්‍ය සිදුවීමකින් අපිට කතා කරනවා. සමහර තවත් පුද්ගලයන් හරහා උන්වහන්සේ අපිට කතා කරනවා. ඒ සිදුවීම තුළ මේ ලෝකයේ සිදුවෙන සුළු සුළු දේවල් තුළ අපි උන්වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය වැඩි කර ගන්න ඕනේ. උන්වහන්සේ
Dewa daya ruhi, apalagi wahyu, bishwasi, dimanawa, istirahat dengan.
Yeah.